ඔයා මේ එකතු වෙලා ඉන්නේ තැප්‍ර සයන්ස් YouTube channel එකත් එක්ක. හයි ශ්‍රේණියේ සිට 11 ශ්‍රේණිය දක්වා ඉගෙන ගන්න දුවදරුවන්ට ඉතා වැදගත් වන විද්‍යාවේ අපිට ඉගෙන ගන්න තියෙන අන්තර්ජාතික ඒකක විග්‍රහය තමයි අද මම ඔයාලට අරගෙන ආවේ. ඔයා දන්නවද පුතේ සෑම විද්‍යා පේපර් එකකම අනිවාර්යයෙන්ම අන්තර්ජාතික ඒකක අපෙන් ප්‍රශ්න කරනවා. ඒ නිසා මං හිතනවා මේ වීඩියෝව ඔයාට ගොඩක් වැදගත් වෙයි කියලා. ඔයාට වාව් කියවෙන දෙයක් දැන් මං කියන්නම්. ඒ තමයි මේ වීඩියෝවට අදාළ නෝට් එක ඔයාට පහළ ඩිස්ක්‍රිප්ෂන් එකෙන් ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන් කියන එක. එහෙනම් වීඩියෝ එකට ලයික් එකක් දාලා ඔයා තාම අපේ channel එකට අලුත් කෙනෙක් නම් අපේ channel එක subscribe කරලා subscribe button එකට එහා පැත්තෙන් තියෙන bell icon එකත් click කරලා වැඩේ පටන් ගමු. මේ වීඩියෝ තුලින් කතා කරන ඒකක සම්බන්ධව ගොඩක් දරුවෝ සමහර වෙලාවට දන්නේ නැති වෙන්න පුළුවන්. හැබැයි පුතේ මතක තියාගන්න ඔයා 11 ශ්‍රේණිය අවසානයේ වෙනකොට මේ ඒකක සියල්ලම ඔයා මතකේ රඳවා ගත යුතු වෙනවා. ඉතින් ඒක නිසා කවදා හරි ඔයාට මේ ඒකක ටික අවශ්‍ය වෙන බව මතකේ තියාගන්න ඕන. ඉතින් ඒක නිසා 11 ශ්‍රේණියේ හැර වෙන ශ්‍රේණියක ඉගෙනුම ලබන දරුවෙක් මේ වීඩියෝව නරඹනවා නම් එයා මතක තියාගන්න ඕන කාරණේ තමයි ඔයාට කවදා හරි මේ ඒකක ටික පාවිච්චි කරන්න වෙනවා කියන එක. ඒ නිසා ඔයා වඩා හොඳින් මේ වීඩියෝව නැරඹිය යුතු වෙනවා. එහෙනම් අපි මුලින්ම කතා කරමු කාලය කියන රාශිය සම්බන්ධව. පුතේ මේ කාලය කියන රාශිය নিরপেক্ষ රාශියක්. নিরপেক্ষයි කියන එකේ අදහස් තමයි පුතේ මේ කාලය කියන රාශිය කාමතවත් යැපෙන්නේ නැහැ කියන එක. ඒකේ අදහස තමයි පුතේ කාලය අපිට වෙනත් රාශියක් මගින් වෙනස් කරන්න බෑ. මොකක් හරි දෙයක් මගින් කාලය අපිට වෙනස් කරන්න බෑ. එහෙනම් තේරුම් ගන්න පුතේ කාලය নিরপেক্ষ රාශියක් වෙන බව. එහෙනම් කාලය මැනීමේ අන්තර්ජාතික ඒකකය වෙනවා තප්පර. තප්පර තමයි කාලය මැනීමේ අන්තර්ජාතික ඒකකය වෙන්නේ. ඒකේ සංකේතය තමයි S. ඊළඟට අපි කතා කරන්නේ ස්කන්ධය සම්බන්ධව. පුතේ ස්කන්ධය කියන්නේ යම් වස්තුවක අඩංගු පදාර්ථ ප්‍රමාණයට. ස්කන්ධය මැනීමේ ජාත්‍යන්තර සම්මත ඒකකය කිලෝග්‍රෑම්. ඔයා හොඳට මතක තියාගන්න කිලෝග්‍රෑම් දක්වන්නේ පුතේ සිම්පල් අකුරු වලින්. ඒ කියන්නේ සිම්පල් K, සිම්පල් G. අපිට මුණ ගැසෙන ඊළඟ රාශිය තමයි පුතේ උෂ්ණත්වය කියන දේ. පුතේ උෂ්ණත්වය කියලා කියන්නේ යම් වස්තුවක උණුසුම හෝ සිසිල පිළිබඳ මිනුමට. වෙනත් විදිහකට ඔයාට මෙහෙම කියන්නත් පුළුවන්. වස්තුවක් නිර්මාණය වෙලා තියෙන අංශුවල පවතින මධ්‍යන චාලක ශක්තිය පිළිබඳ මිනුමක් විදිහටත් උෂ්ණත්වය අපිට හඳුන්වා දෙන්න පුළුවන්කම තියෙනවා. ඉතින් මේ පිළිබඳ අපි ඉගෙන ගන්නේ 11 ශ්‍රේණියේදී. 6 ශ්‍රේණිය, 7 ශ්‍රේණිය වගේ දරුවව මතක තියාගන්න ඕන දෙයක් තමයි උෂ්ණත්වය කියලා කියන්නේ යම් වස්තුවක උණුසුම හෝ සිසිල පිළිබඳ මිනුමක් කියන එක. ඉතින් උෂ්ණත්වය මනින ජාත්‍යන්තර සම්මත ඒකකය සෙල්සියස් නෙවෙයි පුතේ. ඔයා හොඳට මතක තියාගන්න උෂ්ණත්වය මනින ජාත්‍යන්තර සම්මත ඒකකය කෙල්වින්. ඊළඟට අපි බලමු බලය සම්බන්ධව. පුතේ බලයක් කියලා කියන්නේ ඇදීමක් හෝ තල්ලු කිරීමක්. ඉතින් බලය මනින ජාත්‍යන්තර සම්මත ඒකකය තමයි නිව්ටන්. ඊළඟට මේ බලයත් එක්කම කතා කරන තව වචනයක් තමයි බර කියන රාශිය. පුතේ බර කියලා කියන්නේ ගුරුත්වාකර්ෂණය නිසා යම් වස්තුවක් මත යෙදෙන බලයට. එහෙනම් බර මැනීමේ ජාත්‍යන්තර ඒකකයක් නිව්ටන්. ඇයි බර මැනීමේ ජාත්‍යන්තර ඒකකය නිව්ටන් වෙන්නේ පුතේ? මේ බර කියලා කියන්නේ ගුරුත්වාකර්ෂණය නිසා යම් වස්තුවක් මත යෙදෙන බලයක් වන නිසා. එහෙනම් ඔයා හොඳට මතක තියාගන්න බර සහ බලය කියන දෙකේම ජාත්‍යන්තර සම්මත ඒකකය නිව්ටන් කියන එක. ඊළඟට අපි සාකච්ඡා කරනවා සංඛ්‍යාතයේ සම්බන්ධව. සංඛ්‍යාතයේ දක්වන්නේ පුතේ සිම්පල් F අකුරෙන්. සංඛ්‍යාතය කියලා කියන්නේ මොකද්ද පුතේ? ඒකක කාලයකදී සිදු කරන කම්පන සංඛ්‍යාව, එහෙම නැත්නම් දෝලන සංඛ්‍යාවට. ඉතින් සංඛ්‍යාතයේ මැනීමේ ජාත්‍යන්තර සම්මත ඒකකය තමයි හර්ට්ස්. එහෙනම් හොඳට මතක තියාගන්න මේ හර්ට්ස් දක්වන්නේ පුතේ කැපිටල් H සිම්පල් ඉසඩ් වලින්. ඊළඟ රාශිය දොනියට සම්බන්ධ රාශියක්. ඉතින් ඒ තමයි හඬේ සැර. හඬේ සැර කියලා කියන්නේ පුතේ දොනි තරංගයේ රැගෙන යන ශක්තිය අනුව කනට දැනෙන සංවේදනයට. ඉතින් මේ හඬේ සැර මැනීමේ ජාත්‍යන්තර ඒකකය තමයි ඩෙසිබල්. ඒක අපි දක්වන්නේ dB වශයෙන්. ඊළඟ රාශිය අපි කවුරුත් දන්න රාශියක් පුතේ. ඒ තමයි පරිමාව. පරිමාව කියලා කියන්නේ යම් පදාර්ථයක්
අවකාශය ගන්නා ඉඩ ප්‍රමාණයට ඉතින් පරිමාව මැනීමේ ජාත්‍යන්තර සම්මත ඒකකය ඝන මීටර ඊළඟ රාශිය ඝනත්වය ඝනත්වය කියලා කියන්නේ පුතේ යම් පදාර්ථයක ඒකක පරිමාවක ස්කන්ධයට ඝනත්වය මැනීමේ ජාත්‍යන්තර සම්මත ඒකකය ඝන මීටරයට කිලෝග්‍රෑම් ඊළඟට ඔයා මතක තියාගන්න ඕන දෙයක් තමයි මේ ආකාශ වස්තු අතර දුරමණින්නේ මොනාගෙන්ද කියලා ආලෝකය වසරක කාලයක් තුල ගමන් කරන දුර හෙවත් ආලෝක වර්ෂ තමයි පුතේ ආකාශ වස්තු අතර දුරමැනීමට යොදාගන්නේ ඊළඟට බලමු පුතේ විද්‍යුත් ප්‍රතිරෝධය කියන්නේ මොකද්ද කියලා අපි විද්‍යුත් ප්‍රතිරෝධය දක්වන්නේ R අකුරෙන් විද්‍යුත් ප්‍රතිරෝධය කියලා කියන්නේ සන්නායකයක් තුලින් විදුලි ධාරාවක් ගලා යෑමේදී විදුලි ධාරාවට ඇති කරන බාධාව තමයි පුතේ විද්‍යුත් ප්‍රතිරෝධය කියලා අපි හඳුන්වන්නේ ඉතින් මේ විද්‍යුත් ප්‍රතිරෝධය මැනීමේ ඒකකය වෙන්නේ ඕම් මේ ඒකකය ඕම් ලෙස නම් කරන්නේ ඕම් නියමයේ ඉදිරිපත් කරපු ජෝර්ජ් සයිමන් ඕම් කියන විද්‍යාඥයාට ගෞරවයක් විදිහට ඊළඟට අපි සාකච්ඡා කරමු පීඩනයේ සම්බන්ධව පීඩනය කියලා කියන්නේ පුතේ ඒකක වර්ගඵලයක් මත ක්‍රියා කරන බලයට පීඩනය මන්න අන්තර්ජාතික ඒකකය පැස්කල් කියන ඒකකය මේකත් අර විද්‍යාඥයෙක්ට ගෞරවයක් විදිහට තමයි ඉදිරිපත් වෙන්නේ ඒ විද්‍යාඥයා තමයි බේල්ස් පැස්කල් ඊළඟට අපි සාකච්ඡා කරමු කාර්ය සම්බන්ධව පුතේ මේ කාර්යයක් උනාද නැද්ද කියලා විද්‍යාවේ අපි කියන්නේ යම්කිසි බලයක් යම්කිසි වස්තුවක් මත යෙදිලා ඒ වස්තුව චලනය වුණා නම් අපි කියනවා අන්න එතන කාර්යයක් සිද්ධ වුණා කියලා ඔයා හොඳට මතක තියාගන්න කාර්යයක් සිද්ධ වෙන්න නම් යම්කිසි වස්තුවකින් ඒ වස්තුවේ පිහිටුම වෙනස් වෙන්න ඕන ඒ වගේම වස්තුවට බලයක් යෙදෙන්නත් ඕන පුතේ කාර්ය මැනීමේ අන්තර්ජාතික ඒකකය ජූල් ඊළඟට අපි කතා කරමු ශක්තිය සම්බන්ධව ශක්තිය කියලා කියන්නේ පුතේ කාර්ය කිරීමේ හැකියාවට ශක්තිය මැනීමේ ඒකකයත් ජූල්ම තමයි එහෙනම් මතක තියාගන්න ඔයා කාර්ය සහ ශක්තිය කියන ඒකක දෙකේම ඒකකය වෙන්නේ ජූල් ඊළඟට අපි සාකච්ඡා කරමු ජවය සම්බන්ධව මේ ජවයටම අපි කියනවා පුතේ ශමතාවය කියලා ඉතින් ජවය කියලා කියන්නේ කාර්ය කිරීමේ ශීඝ්‍රතාවයට ජවය මැනීමේ අන්තර්ජාතික ඒකකය වොට් වෝල්ට් නෙවෙයි පුතේ හොඳට මතක තියාගන්න වොට් මේක ජේම්ස් වොට් හුමාලෙන්ජිම හොයාගත්ත ජේම්ස් වොට් කියන පුද්ගලයාට ගෞරවයක් විදිහට තමයි මේ ඒකකය වොට් විදිහට අපි හඳුන්වන්නේ ඊළඟට අපි සාකච්ඡා කරමු විභව අන්තරය සම්බන්ධව පුතේ විද්‍යුත් පීඩන අන්තරයට එහෙම නැත්නම් විද්‍යුත් පීඩන වෙනසට අපි කියනවා විභව අන්තරය කියලා විභවාන්තරයේ මැනීමේ අන්තර්ජාතික ඒකකය වෝල්ට් ඊළඟට විදුලිය සම්බන්ධ තවත් රාශියක් ඒ තමයි පුතේ විද්‍යුත් ධාරාව අපි දක්වන්නේ I අකුරෙන් විද්‍යුත් ධාරාවක් කියලා කියන්නේ පුතේ ගලා යන ආරෝපණ ප්‍රමාණයකට ඉතින් මේ විද්‍යුත් ධාරාව මනින අන්තර්ජාතික ඒකකය පුතේ ඇම්පියර් කැපිටල් A අකුරෙන් තමයි අපි මේක දක්වන්නේ ඔයාට මතකද පුතේ දාරිත්‍රකයක් කියන්නේ මොකද්ද කියලා දාරිත්‍රකයක් කියලා කියන්නේ පුතේ මේ ආරෝපණ తాවකාලිකව ගබඩා කරන්න පුළුවන් ඉලෙක්ට්‍රොනික උපාංගයකට මෙන්න මේ දාරිත්‍රකයක ගබඩා කරන්න පුළුවන් ආරෝපණ ප්‍රමාණය මනින ඒකකයක් තියෙනවා මේ ඒකකය තමයි පුතේ ෆැරඩ් ෆැරඩ් කියන ඒකකෙන් තමයි පුතේ මේ විද්‍යුත් ආරෝපණ ප්‍රමාණය මනින්නේ මේකත් විද්‍යාඥයෙක්ට ගරු කිරීමක් විදිහට තමයි යොදාගන්නේ ඒ තමයි මයිකල් ෆැරඩේට ගරු කිරීමක් විදිහට තමයි මේ ෆැරඩ් ඒකකය යොදාගන්නේ ඊළඟට සාකච්ඡා කරමු බල ගූර්ණයේ සම්බන්ධව පුතේ බල ගූර්ණය කියලා කියන්නේ බලයක් යෙදීමෙන් වස්තුවක හටගන්නා භ්‍රමණාචරණයට යම්කිසි වස්තුවක් මත බලයක් යෙදিলা භ්‍රමණයක් හටගන්නවා නම් එහිදී ඇතිවෙන ප්‍රතිඵලය එහෙම නැත්නම් ආචරණයට අපි කියනවා පුතේ බල ගූර්ණය කියලා බල ගූර්ණය මනින අන්තර්ජාතික ඒකකය නිව්ටන් මීටර් ඔයා හොඳට මතක තියාගන්න මේක නිව්ටන් මීටර් වලින් තමයි බල ගූර්ණය මනින්නේ එහෙනම් තවත් රාශියකට අපි ගමන් කරනවා ඒ තමයි පුතේ දුර දුර කියලා කියන්නේ ගෙවා ගිය ගමන් මාර්ගයේ මුළු දිග ප්‍රමාණයට දුර මැනීමේ අන්තර්ජාතික ඒකකය මීටර් මේක සිම්පල් අකුරෙන් තමයි දක්වන්නේ මේක ඉංග්‍රීසි සිම්පල් අකුරෙන් දක්වනවා කියන එක ඔයා මතකයෙන් තබා ගන්න ඕන ඊළඟ රාශිය විස්ථාපණය විස්ථාපණය කියලා කියන්නේ යම්කිසි ස්ථාන දෙකක් අතර තියෙන සරල රේඛීය දුර එහෙම නැත්නම් පුතේ කෙටිම දුර එහෙම නැත්නම් පුතේ ඍජු දුරට ඉතින් විස්ථාපණය කියන්නේ දුරක් වන නිසා විස්ථාපණය මැනීමේ අන්තර්ජාතික ඒකකයක් මීටර්ම තමයි
ඊළඟට අපි සාකච්ඡා කරමු වේගය සම්බන්ධව. ඒකක කාලයකදී වස්තුවක් චලනය වන දුරට අපි කියන්නේ පුතේ වේගය කියලා. වේගය මැනීමේ අන්තර්ජාතික ඒකකය තප්පරයට මීටර් ms රින 1. හොඳින් මතක තියාගන්න ඔයා මේක. ඊළඟ එක තමයි ප්‍රවේගය. ප්‍රවේගය කියන්නේ පුතේ විස්ථාපනයේ වෙනස් වීමේ ශීඝ්‍රතාවයට. ප්‍රවේගය මැනීමේ අන්තර්ජාතික ඒකකයත් තප්පරයට මීටර්ම තමයි. එහෙනම් ඔයා මතක තියාගන්න වේගය සහ ප්‍රවේගය කියන ඒකක දෙකේම අන්තර්ජාතික ඒකක වෙන්නේ තප්පරයට මීටර්. ඊළඟට තවත් වැදගත් රාශියක් ඒ තමයි පුතේ ත්වරණය. ත්වරණය කියලා කියන්නේ ප්‍රවේගයේ වෙනස් වීමේ ශීඝ්‍රතාවයට. ත්වරණය මැනීමේ අන්තර්ජාතික ඒකකය තප්පර වර්ගයට මීටර් ms රින 2. ඔයාගේ ගෙදරට එන ලයිට් බිල ගණනය කරන්න පුතේ මෙන්න මේ ඒකකයෙන් තමයි. මොකද්ද මේ ඒකකය? විද්‍යුත් ශක්ති ප්‍රමාණය මනින ඒකකය. ඉතින් විද්‍යුත් ශක්ති ප්‍රමාණය මනින ඒකකයේ පුතේ අපි දක්වන්නේ කිලෝවොට් පැය වලින්. ඔයා හොඳින් මතක තියාගන්න මේක ඉංග්‍රීසි අකුරු කොහොමද යෙදෙන්නේ? k simple w capital h simple. එහෙනම් කිලෝවොට් පැය වලින් මොකද්ද මනින්නේ? විද්‍යුත් ශක්ති ප්‍රමාණය. ඊළඟට අපි සාකච්ඡා කරනවා ගම්මිතාවයේ සම්බන්ධව. ගම්මිතාවය කියන්නේ පුතේ චලනය වන වස්තුවක් නිශ්චල කිරීමට කෙතරම් අපහසුද යන්න. ගම්මිතාවයේ ඒකකයේ වෙන්නේ පුතේ තප්පරයට මීටර් කිලෝග්‍රෑම්. මේක ටිකක් මතක තියාගන්න අමාරු වෙයි. හැබැයි ඔයා මතක තියාගන්න ඕන තප්පරයට මීටර් කිලෝග්‍රෑම්. මොකද්ද ගම්මිතාවයේ ඒකකය? සාමාන්‍යයෙන් අපි පීඩනය මනින්නේ පැස්කල් වලින්. පැස්කල් තමයි අන්තර්ජාතික ඒකකයේ පීඩනය. හැබැයි පුතේ වායුගෝලීය පීඩනය මැනීම සඳහා අපි වෙනම ඒකකයක් යොදා ගන්නවා. ඒ ඒකකය තමයි පුතේ රසදිය සෙන්ටිමීටර් කියන ඒකකය. ඊළඟට අපි සාකච්ඡා කරමු රසායන විද්‍යාවේ යෙදෙන පළමු අයනීකරණ ශක්තිය සම්බන්ධව. පුතේ මොකද්ද පළවෙනි අයනීකරණ ශක්තිය කියලා කියන්නේ? වායුමය අවස්ථාවේ ඇති මූලද්‍රව්‍ය පරමාණුවකින් ඉලෙක්ට්‍රෝනයක් ඉවත්කොට වායුමය ඒක ධන අයනයක් සෑදීමට සැපයිය යුතු අවම ශක්තියට අපි කියනවා ප්‍රථම අයනීකරණ ශක්තිය කියලා. ඉතින් මේ අයනීකරණ ශක්තිය මනින්නේ පුතේ මවුලේට කිලෝ ජූල් වලින්. ඊළඟට අපි සාකච්ඡා කරමු විද්‍යුත් ඍණතාව සම්බන්ධව. පුතේ විද්‍යුත් ඍණතාව කියලා කියන්නේ මූලද්‍රව්‍ය පරමාණුවක් තවත් මූලද්‍රව්‍ය පරමාණුවක් සමග සහසංයුජ බන්ධනයකින් බැඳිලා ඉන්නකොට එම බන්ධනයේ ඉලෙක්ට්‍රෝන තමා වෙතට ඇදගැනීමේ හැකියාව අපි හඳුන්වනවා පුතේ විද්‍යුත් ඍණතාවයේ වශයෙන්. ඉතින් විද්‍යුත් ඍණතාවයේ මැනීම සඳහා විවිධ පරිමාණ පාවිච්චි කරනවා. බොහෝ ජනප්‍රිය පරිමාණය තමයි පුතේ පෝලිම් පරිමාණය කියලා කියන්නේ. එහෙනම් මතක තියාගන්න ඔයා විද්‍යුත් ඍණතාවයේ මනින්නේ පෝලිම් පරිමාණයෙන් බව. ඊළඟට අපි සාකච්ඡා කරමු මෞලික ස්කන්ධය සම්බන්ධව. මෞලික ස්කන්ධය කියන්නේ පුතේ ඕනෑම ද්‍රව්‍යයක මෞලයක ස්කන්ධයට. ඉතින් මෞලික ස්කන්ධේ මනින්නේ මෞලයට කිලෝග්‍රෑම් වලින්. මිශ්‍රණයක සංයුතිය අපිට විවිධාකාරයෙන් දක්වන්න පුළුවන්. හැබැයි යම් මිශ්‍රණයක සංයුතිය මෞල ප්‍රමාණය හා පරිමාවැසුරින් ප්‍රකාශ කරනකොට අපි කියනවා ඒ තමයි මිශ්‍රණයේ සාන්ද්‍රණය කියලා. ඉතින් මිශ්‍රණයක සාන්ද්‍රණය මනින්නේ පුතේ ඝන ඩෙසිමීටරයට මෞල වලින්. ඊළඟට අපි සාකච්ඡා කරනවා මේ තරංගවල පවතින විස්තරය කියන රාශිය සම්බන්ධව. විස්තරය කියන්නේ පුතේ තරංගයක චලිතයට සහභාගී වන අංශු විසින් මධ්‍ය පිහිටුමේ සිට සිදු කරන උපරිම විස්ථාපණයට. යම්කිසි තරංගයකට සහභාගී වන අංශු මධ්‍යක පිහිටුමේ ඉඳලා යන උපරිම උසට තමයි පුතේ එහෙනම් අපි කියන්නේ මොකද්ද? විස්තරය කියලා. ඉතින් විස්තරය මනින්නේ පුතේ මීටර් වලින්. මොකද විස්තරය කියලා කියන්නේ දුරක් වන නිසා. ඊළඟට පුතේ මේ තරංග හා සම්බන්ධ තවත් රාශියක් තමයි තරංග ආයාමය කියලා කියන්නේ. තරංග ආයාමය අපි දක්වන්නේ පුතේ ලැම්ඩා සලකුණේ. තරංග ආයාමයක් කියලා කියන්නේ යම්කිසි තරංගයක අනුයාත ස්ථාන දෙකක් අතර තියෙන දුරට. මේක ශීර්ෂ දෙකක් අතර දුරක් වෙන්න පුළුවන්, මේක නිම්න දෙකක් අතර දුරක් වෙන්න පුළුවන්. එහෙනම් පුතේ මතක තියාගන්න තරංග ආයාමය කියලා කියන්නේ යම් තරංගයක අනුයාත ස්ථාන දෙකක් අතර තියෙන දුරට. ඉතින් මේකත් දුරක් වන නිසා තරංග ආයාමය මැනීමේ අන්තර්ජාතික ඒකකයත් මීටර්ම තමයි. ඊළඟට අපි සාකච්ඡා කරමු පුතේ තාප ධාරිතාවය සම්බන්ධව. තාප ධාරිතාවය කියලා කියන්නේ පුතේ යම් වස්තුවක උෂ්ණත්වය ඒකක එකකින් වැඩිකරන්ඩ සැපිය යුතු තාප ප්‍රමාණය. යම් වස්තුවක උෂ්ණත්වය ඒකක එකකින්.
ඒ කියන්නේ සෙල්සියස් අංශක එකකින් හරි කෙල්වින් එකකින් හරි පුතේ වැඩි කරන්න කොච්චර තාප ප්‍රමාණයක් දෙන්න ඕන දේ වස්තුවට කියන එක තමයි තාපධාරිතාවය කියලා අපි හඳුන්වන්නේ. ඉතින් මේ තාපධාරිතාවය මැනීමේ අන්තර්ජාතික ඒකකය වෙන්නේ පුතේ කෙල්විනේට ජූල්. සෙල්සියස් අංශකයට ජූල් වලිනොත් තාපධාරිතාවය මනිනවා. හැබැයි අන්තර්ජාතික ඒකකය වෙන්නේ පුතේ කෙල්විනේට ජූල්. ඊළඟට තවත් එකක් තමයි පුතේ විශිෂ්ට තාපධාරිතාවය කියලා කියන්නේ. විශිෂ්ට තාපධාරිතාවය කියන්නේ පුතේ යම් ද්‍රව්‍යයක ඒකක ස්කන්ධයක උෂ්ණත්වය ඒකක එකකින් වැඩි කිරීමට ලබා දිය යුතු තාප ප්‍රමාණයට. දැන් ඔයාලට ඒක මෙහෙම කියලා දෙන්නම්කෝ. යම් වස්තුවක් තියෙනවා කිලෝග්‍රෑම් එකක ස්කන්ධයකින් යුතු. ඒ වස්තුවේ උෂ්ණත්වය කෙල්වින් එකකින් හරි එහෙම නැත්නම් සෙල්සියස් අංශක එකකින් හරි ඉහළ නැංවීම සඳහා ලබා දිය යුතු තාප ප්‍රමාණය තමයි අපි කියන්නේ පුතේ විශිෂ්ට තාපධාරිතාවය කියලා. ඉතින් විශිෂ්ට තාපධාරිතාවය මැනීමේ අන්තර්ජාතික ඒකකය වෙනවා කෙල්විනේට කිලෝග්‍රෑමයට ජූල්. අපිට 11 ශ්‍රේණියේ අන්තිම පාඩම විදිහට සාකච්ඡා කරන්න තියෙනවා මේ ජෛව ගෝලයේ සම්බන්ධව. එහිදී අපි කතා කරනවා පුතේ මේ ජෛව ස්කන්ධ පිරමීඩ කියලා යම්කිසි පිරමීඩ ආකාර සම්බන්ධව. එහිදී අපිට අවශ්‍ය වෙනවා මේ ජීවීන්ගේ ජෛව ස්කන්ධය ගැන සාකච්ඡා කරන්න. එහෙනම් මොකද්ද ජෛව ස්කන්ධය කියලා කියන්නේ? ජීවීන් තුල පවතින කාබනික ද්‍රව්‍ය ප්‍රමාණයට. ජෛව ස්කන්ධය මනින්නේ පුතේ වියලි බර සලකලා. වියලි බර සලකලා වර්ෂයකට වර්ග මීටරයට ග්‍රෑම් වලින් තමයි ජෛව ස්කන්ධය මනින්නේ. එහෙනම් ආයෙත් බලමු අපි වර්ෂයකට වර්ග මීටරයකට ග්‍රෑම් වලින් තමයි පුතේ ජෛව ස්කන්ධය මනින්නේ. ඊළඟට මේ ශක්ති පිරමීඩවල ශක්තිය නිරූපණය කිරීම සඳහා අපි යොදා ගන්නවා පුතේ වර්ෂයකට වර්ග මීටරයට කිලෝ ජූල්. එහෙනම් හොඳට මතක තියාගන්න පුතේ මේ ශක්ති පිරමීඩවල ශක්තිය නිරූපණය කිරීම සඳහා අපි යොදා ගන්න ඒකකය තමයි වර්ෂයකට වර්ග මීටරයට කිලෝ ජූල්. ඊළඟට ඔයාට මුණ ගැසෙන තවත් රාශියක් තමයි පුතේ ද්‍රව්‍ය ප්‍රමාණය කියලා කියන්නේ. ද්‍රව්‍ය ප්‍රමාණය මනින්නේ පුතේ මවුල වලින්. එහෙනම් හොඳට මතක තියාගන්න ද්‍රව්‍ය ප්‍රමාණය මැනීමේ අන්තර්ජාතික ඒකකය තමයි පුතේ මවුල. එහෙනම් පුතේ අපිට 6 ශ්‍රේණියේ සිට 11 ශ්‍රේණිය දක්වා කතා කරන්න තියෙන විද්‍යාව හා සම්බන්ධ ඒකක සියල්ල අපි සාකච්ඡා කරලා අවසන් කරනවා. එහෙනම් පුතේ වීඩියෝ අවසන් වෙනවා. ඉතින් මේ වීඩියෝ එක හොඳයි කියලා හිතෙනවා නම් ලයික් එකක් දාන්න. ඒ වගේම ඔයාගේ යාළුවන්ටත් බලන්න මේ වීඩියෝ එක ෂෙයා කරගන්න. ඔයා තාම අපේ channel එකට අලුත් කෙනෙක් නම් බල බලා ඉන්න එපා. ලස්සන වීඩියෝ ගොඩක් ඉස්සරහට අරගෙන එනවා. ඒ නිසා අපේ channel එක subscribe කරලා තියාගන්න. channel එක subscribe කරාට විතරක් මදි. ඔයාට අපි දාන වීඩියෝ ඉක්මනටම නරඹන්න ඕන නම් subscribe button එකට එහා පැත්තෙන් තියෙන bell icon එක click කරන්න අමතක කරන්න එපා. එහෙනම් පුතේ ගිහිල්ලා එන්න. ඔයා ලස්සනට මේ වැට්ටික් කරගෙන යන්න. ඔයාට ජය නියතයි.